එතකොට ඒක යුදාමුදාව දැකලා තියෙනවා අරියාකට කාලා ඉන්නවා ඉතපත් අපේ වනජීවි දෙපාර්තමේන්තුවට දැනු දුන්නාම එයා ඒක ගිහලා බලලා තියෙනවා මේ යුදාමුදාවට මේක පැහැදිලි කිරීමක් කරගන්න විදියක් නැතුව තිබිලා තියෙනවා ඉතපත් අපේ නිලධාර ගිහිල්ලා කාරණේ පැහැදිලි කරලා මේක සොරකමක් කරනවායි උත්සාහ දැරලා තියෙන කියලා පැහැදිලි කරලා දීලා අරියා බේරගෙන තියෙනවා ඒක තමයි සිද්ධිය උඩවලව පනාඩු ප්‍රදේශය කමිසියක් අහු වෙලා තියෙනවා නමුත් ඒක ඔත්තේ යන්න බැරි වෙලා තියෙනවා මොකද කමිසිය මේ හමුදා නිලධාරීන් අතින් අල්ලලා තියෙනවනේ එතකොට අර නිල සුනකව නැත්නම් පොලිස් සුනකෙක් දෙවුවත් බැරි තොරතුරක් එන්නේ නැති ඉතින් ඒක කරන්න බැරි වෙලා මීට කලින් මීට අවුරුදු 7 8කට 10කට ඉස්සෙල්ලා එවැනි සිදුවීම් සිදු වෙන්න ඇති ඉත බසුව తిරි වෙලා නැහැ ඉස්සෙත් අපි ලියාපදිංචි කරන්න ඕනේ අලිය ගෙදර වරෙන් අංගන තියාගන්න බෑනේ කුටිය තියාගන්න බෑනේ අලියා කාටවත් පේනවා ඉතින් අනිවාර්යයෙන්ම එවැනි දෙයක් කරන්න බෑනේ දැන් ගහක් කපන්න බෑනේ අල්ලව ගෙදර මිනිහා මේ වන්නන්න ගන්නවා වැලි ටිකක් ගෙනියන්න බෑ පන්තරට හාමුදුරන්ගේ ප්‍රධාන දායකයා වන්නන්න ගන්නනේ හාමුදුරන් ඒක අලියෙක් එහෙම ගෙදරක තියාගන්න පුළුවන් කියලා ඉතින්ම පිළිගන්න පුළුවන් කමක් නැහැ අලි දැන් සිසියට දීලා නැන්නේ දැන් අලි දීපු අය අලි පහුගේ කාලේ නිදහස් කරුවා එලි 15 දෙනම අපෝ අපි ආරම්භ දෙන්නේ ඒ නඩුව එක එක නඩුව දාලා තියෙනවා අපව අලි පාලු දෙන අපි අපව අරන් තියෙනවා අලි එහෙම ලියාපදිංචි කරන්නේ නැහැ දැන් සමහර දීතියා ඉන්නවා හොරකම් කළා ලියා මං අර කියන්නේ ඒකයි හොරකම් කළා ඇවිල්ලා ලියාපදිංචි ගන්න පුළුවන් කියලා ඒ කමිටුවේ ලියාපදිංචි කිරීමේ කමිටුවේ ඉන්නවා අපේ ලේකම්තුමා වරිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඒ වගේම අපේ සත්විද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ඒ තුන්දෙනා කීයටත් ඒ ලියාපදිංචි කිරීම කරන්න දෙන්නේ නැහැ හොරකම් කළා නම් ඒ කියන්නේ අයිතිය යුක්ති දාගත්තව සනාථ කරන්න බැරි නම් ඒ කියන්නේ දැන් අලි ඇටි කරන කෙනෙක්ට පැටියෙක් හම්බුන ලියාපදිංචි කරන්න පුළුවන් ඇටි කරන මොකද ඒක පැටියෙක් හම්බුනා නෝ වාර්තා කරන්න ඕන අපිට වාර්තා කරලා නැත්නම් අපි ලියාපදිංචි කරන්නේ මල දරු පුතක් ඇතුණත් කියන්න ඕන ඇත් පැටියෙක් ඇටෙක් අලියෙක් මරුණොත් ඒකත් වාර්තා කරන්න ඕන එදා හොරෙන් තියාගෙන ඉඳලා හොරකම් කරලා ලියාපදිංචි කරන්න බෑ අර නීතිලි දෙක්කම් බලනවා